යිබවන්ස්වබූ දෑසනක් අද්‍රණය දුවය පුතේ අපි අදත් සුපුරුදු ආකාරයට මේ උදෑසන ස්වවාදීන ලෝපාහණනි සේවේ දිරිපත් කරන තක්ෂිලාව අධ්‍යාපන වැඩසටහන සමගින් ඔබත් සමඟ සම්බන්ධ වනවා අද දවසපි බලාපොරොත් වෙනවා උසස් පෙල කලා විශය දහරාව යටතේ තිබෙන සං්‍යවධනය හා මාධ්‍යර්්‍යනය විශ්ය පිළිබඳව සාගච්ඡා කරන්නට. ඉතින් ඔබට ඉතා ලඟින් එන විභාග එලක්ක කරගෙන පුනරීක්ෂණ පාඩම් මාලාාවක් විදියට තමයි අප මේ වැඩසටහන් පෙළ ඉදිරිපත් කරනු ලබන්නේ. ඒ අතරින් අපි පුනරීක්ෂණ වැඩසටහන් මාලාවේ තුංගනි වැඩසටහන විදියට අපි ඉදිරිපත් කරනවා බහවර්ම ප්‍රශ්න සාකච්ඡා කිරීමේ වැඩසටහන. ඇති මේ වැඩසටහන සඳහා අදත් මාසමඟ සුපුරුදවාකාරයෙන් සම්බන්ධ වෙනවා ප්‍රවීන සං්‍යවදනත් දෙන්න පිළිබඳ දේශක. සරත්කු මාර ඉදිරිසිංහ මහතා එවගේම ප්‍රවීණ සන්න්‍යවෙදනද්‍යන පිළිබඳ දේශක නිශාන්ත පිරිස් මහතා එහෙමන අපි අද දවස බහුවරණ ප්‍රශ්න සාගච්චාව ආරම්භ කරමු ඊට කලින් පුංචි මතක්කිරීමක් කරන්නම් විභාගේදී බහුවර ප්‍රශ්නට ලැබෙන ස්ථානය පිළිබඳව විභාග ප්‍රශ්නපත්‍රයේ ලකුණු සයෙන් ලකුණු පනහ ලබාගැනීමේ හවකාශය තිබෙන්නේ බහුවරණ ප්‍රශ්න සමගින්. ඒ නිසා ඔබට මතක් කරන්න කැමති දුවේ පුතේ ඔබේ රච්චනා ප්‍රශ්න පත්ත්‍රයට ඔබ සූදානම් වෙනව වගේම බහුවරණ එMCකිව්කෙ ලබ නිතර වහරි පාච්චි කරන බහුවරණ ප්‍රශ්න සාකච්ඡා කිරීම ඉතාම වැදගත් එනිසා ඒකන අවධානයෙන් කටයුතු කරන්න ඔබගේ ඒ සාමාර්ථය ඔබගේ විශ්ිවිද්‍යාල සුදුසුකම එමෙනත්ත ඔබොගේ පීටය තීරණයවීමට මේ බහුවරණ ප්‍රශ්න සාකච්ඡාවේ භහවරණ ප්‍රශ්කින් සිදුවන ලකුණා කුණත් වටිනවා ඉතින්ගේ නිසා අපේ මතතා කිරමත් කරමින් ප්‍රවේශවෙනවා අද දවසේ වැඩ සටහන වෙත.ඒ අනුව අපි බහුවරන ප්‍රශ්න තියක් පමණ සසාකච්ා කරීමට දවශය බලාපොරොත්තු වෙනවා පලවිින් ප්‍රශ්නය ඔබට ොමුක් තිබෙන්නේ විශේෂෙන් තවත්යක් සඳහන් කරන්න අවශ්‍යයි දරුවන මේ අපි අද දවසේ සාකච්ඡා කරන්නේ දොලහ ස්ශ්‍රේණයේ හතරවෙනි ඒකේ පස්වනි ඒකගේ සහ හයවෙනි එකකය කියන ඒක තුන පදනම් කරගෙන තමයි අදවසේ බහුවර ප්‍රශ්න සාකච්ඡා කිරීම සිදු කරන්න ඉනිසා බට යම් පහසුවක් කෙනවා ඒකක වශයෙන් හඳුනාගැනීම පිළිබඳවත්. අපි පලවිනි ප්‍රශ්නය වෙත යොමුමු ප්‍රශ්නය ඔබට තිරේද දක්ගන්න ලැබෙනවා එදදා සමසය හැට දශකයේ පල කෙරුණු අන්ඩස්ටඩින් මීඩියා කෘතියේ රචකයාවන්නේ කෞු් උත්තර පහක් තිබෙනවා ඩේවිට රිිකාඩෝ ඩේවිඩ් බලෝ ඇඩම් ස්මත් ඇලන් රුබන් සහ මාර්ල් මක් හන් මේ වරණයට අදාළ පිළිතුර තමයි අන්ඩස්ටන්ඩින් මීඩියා කෙල කෘතියක් ක්‍රචන කරන්නේ කැනේඩියනු ස්‍යවේදන විශාරධවරය එක් වන මාර්ශල් මැක්ලූහන් නැමැත්තා හොඳයි අපි දෙවනි ප්‍රශ්නය වෙතුයොමුමු දෙවින් ප්‍රශ්නය තිබෙනවා මාධ්‍ය සාක්ෂරතා සංකල්පය බිහිවීමට ආසන්නම හේතුව වන්නේ. මාධ්‍ය සාක්ෂරතා සංකල්පය පිළිබඳව ඔබට දොළ අහවසරේ පස්වෙනි සහ යවෙනි පාඩම් මේක තමයි සමාවෙන්න හයවෙනි පාඩම් මේකේ තමයි ඔබට තිබෙන්නේ. ඇතකොට හයිවනි පාඩම් මේකට අදාලව අප මේ ප්‍රශ්න සකස් කරල තිබෙන්නේ මාධ්‍ය ක්ෂ්‍රතාවය සහ මාධ්‍ය විචාරය කියන කොටස් දෙක ඇතුළත්ව. මාධ්‍ය සාක්ෂ්‍රතා සංකල්පය බිහිවීමට ආසන්නම හේතුව. ඇතර මුදුව පපුතේ මේ මාධ්‍ය සාක්ෂ්‍රතා සංකල්පය ආරම්භ වෙන්නේ එද්දසමසය පණහ දසකේ එකන දව ලෝ විදයෙන් පස් ේ ලක සිද්වෙෙන්. ක ුද සිද ව දසේ තිස්්නමයත් හතලිස් සතරත් අතරකාලය එයින් පස්සේ ලෝක ඉතිහාස තුළඇ ලෝක අවකාශය තුළ ශාල වැදගත් සිදුවම් ගණනාවක් සිද් වෙනවා. විශෂෙන් සංවර්ධන සනිවේදනය වගේ සංකල්පයනවා ඒගේ මාධ්‍ය සාක්ෂතාය වගේ සංකල්පයෙනවා අන්තරජාතික සංවිධාන එක්ෂජාතිගේ සංවිධාන වගේ සංවිධාන බහිවෙනවා මේගේ වැදගත්කම් රාශයක්ක්තියෙන මයි ද සමසය පහදසක නත්තන් දෙවන ලෝක යුද්ධය පස කාල නිසාමක පිළිර වෙන්නේ දෙවන ලෝක යුද්ධය කියන පිළිතුර. අපි ඉළඟට යොමුුවමු තුන්ගනි ප්‍රශ්නය වෙතට තුගනි ප්‍රශ්නය අන්තර්ජාතික සම්මුතියන් කිහිපයක් පහත දැක්වේ හචින්ස් කොමිස වාර්තාව මැගබ්‍රයිඩ් වාර්තාව ගන් නෝල්ඩ සම්මුතිය පැරිස් ප්‍රකාශය. ඩැන් මේ මේ වාර්තාකිහි පේමනත් මේ හතර මැතරම සනිේදරත් දෙෙන විශේතියන වැදගත් වාර්තා සම්මුතින් පිදිට පට හඳුනාගන්න පුළුවන්. හචින්ස්කොමිසන් සභහා වාර්තා වෙන්නේ එදදා සම්සේ හතලිස් හතේ ඇමරිකා වාශ්විිතව කමිටුවක් පත් කරන ඇමරිකා ධ්‍ය මාධ්‍ය අයිතු ලෙස පාවිච්චි කරීම සම්බන්ධයෙන් රොබට් එ හචංස් කියන විද්වතාගේ මූලිකත්තයෙන් ඒ කමිටුව තමයි හචින් කොමිසන් සවහාව වාර්තාාව ඉදිරිපත් කරන්නේජන පොට න් මස් කමිනිකේෂන් ෙල් මයි වාර්තාව එදදා සමසය හතලි සතාවවරුද්ධ ඉදිරිපත්වෙෙන්නේෙ ඒක මාධ්‍ය සාක්ෂ්‍රතාවය සම්බන්ධ සංකල්පයක් නෙවේ නමුත් සන්නවේද නද්‍යෙන හා සම්බන්ධයි නමුත් මාධ්‍ය සාක්ෂ්‍රතාවයට අදාලෙකක් නෙවේ මැග්‍රයිඩ් වාර්ාව ඉදිරිපත්වෙනවාසිීන් මැගයිඩ්ගේ ප්‍රධානත්වයෙන් තමයි මේ කමිටුව පත් කරන්නේ මැගබ්‍රයිඩ් වාර්තාව ඉදිරිපත් වෙනවා එදදා සමසේ හැත්ත හායවාර්ෂයේදී. එතකොට ඒවාර්තාව මාධ්‍ය සාක්ෂ්‍රතාවය සම්බන්ධ වැදගත් වාර්තාවක් වෙනවා. බී උත්තරයට ගන්නපුළවා. සීතමයි ග්‍රන් නෝල් සම්මුූතිය එදසමසි අසූ දෙකේදී චමණිය ග්‍රන්නෝල් නගර තමයි මේ සමුළුව ඇතිවෙන්නේ. ඉති මේක මාධ සාක්ෂරතාව සම්බන්ධිතා වැදගත් අවස්ථාවක් විදිර සලකනවා එනිසා එකත් අපිට පිළිතුර විදිහයට ගන්න පුළුවවා. පැරිස් ප්‍රකාශය දෙද හතේ අවුරුද්ධෙදිී ප්‍රන්සේ පැරිස් නගරදි පැවැත්තෙන්නේ ඒත් මාධ්‍ය අධ්‍යාපනය සම්බන්ධව කරමුස්යබලපු අවස්ථාවක් විදිහයටයි අප එක දකින්නේ. එනිසා මේ වාර්තා හතරම නැත්තමේ අවස්ථා හතරම මාධ්‍ය හා සම්බන්ධ වනාට මාධ්‍ය සාක්ෂ්‍රරතා සංකල්පය හා සම්බන්ධ වෙන්නේ BCDCD කියන වරණ තුන එනිසා අපි උතරය විදිහට මේක තෝරන්න සිදුවෙනවා. අපි හතරමින් ප්‍රශ්න මෙතයමු. හතරින් ප්‍රශ්නය තමයි අප විත ලැබෙන මාධ්‍ය සංදේශ අර්ථකථනය කර ගැනීමට හා අප කොතරම් දුරට මාධ්‍යයට විවෘත දෙ යන්න පිළිබඳ පර්යාලෝකනය මාධ්‍ය සාක්ෂර්තාවයි මේක ඇතරම ප්‍රකාශයක් මේ ප්‍රකාශය කෙළේ කවුද කියල තමයි පහන්නේ. එතකොට පෝල් මෙසාරිස් ජන්ස් පොට රින්චපඩ් එවගේ ඩේස් කොන්සිඩීන් ඇන් රුබන් කියන පිළිතුරු හතර අතරින් මේ ප්‍රකාශය කැල්ල තියෙන්නේ ජම්ස් පොට කියන විද්ව ඔහු මාධ්‍ය සාක්ෂරතාවය සම්බන්ධ අදහස් පලකරපු නිර්වචන පලකරපු විද්වතෙක්. අපි යනවා හර පස්වැනි ප්‍රශ්නය වෙතට පස්සෙන් ප්‍රශ්නය සඳහන් වෙන්නේ ඇතරම මාධ්‍ය විචාරය කොටසෙන් තමයි ප්‍රශ්නටික හදල තියන විචාරයයක් මගින් ඉදිරිපත් කරන මලික කරුණක් නොවන්නේ. පලවිනි වරණය තියනවා තේමාව පැහැදිලි කිරීම. විචාරයක් මගින් මේ තේමාව පැහදිලි කරනු නිර්මාණය ඒේමම මොකද්ද කියන එක. ඒවගේ රස්වවින්දනය පැහැදිලි කිරීම. මාධ්‍ය විචායක් මගින් රසවිින්ද පැදිිරන දැපදන්නව චිත්‍රට විචාරය බපුුවත් පත්වල දකයිඇති. එතකොට නිර්මාණය චිත්‍රපටියයේ තිබෙන රසරින්දනය සම්බන්ධය ඒ විචාර්කයා යමිසි ගියපුුරු වර්කථනයක් අපට දෙනවා නිසා එකත් ගන්නපුළුව. වගම නිර්මාණය සමාජනුබදධතාවය ඇද මේ නිර්මාණය සමාජනුබදධතාවයක. නිර්මාණය කොහොමද සමාජත්තෙක් සම්බන්ධවෙන්නේ සැසන් දෙන්නේ. සමාජයට දෙන පනිිවිඩමොකක්ද නිර්මාණය තුළින්. අන්න ඒ සම්බන්ධවත් විචාරකයක් විචාරයක් තුළින් කතා කරනවා. තේ නිසා එකත් තරේ විදියට මූලික කරුණක් විදර ගන්න පුළුවන් එකක හන්ේ නොවනකරුණ ඉනිසාපට තම නොවනකරුණ හම්බුණනැ අපි බලමු. විචාරක දෘෂ්ටියට අනුව නිර්මාණය තේරුම් ගැනීම. ඔහ විචාරකයක්ගේ තියෙනවා ඔහුට මක දෘෂ්ටියක් යන්වුවතම ඔහයේ නිර්මාණය පහැදිලි කරන්නේ ඉතින් ඒකත් විචාරයක් තුළින් සිදුවෙනද. හ අපට ඇහැදිලි අපි පස්සනිවර්ණයක් බලමු නිර්මාණකරුගේ දේශපාල නැමරුව පෙන්වීම. සාමාන්‍යෙන් විචාරකයක් නිර්මාණකරගේ දේශපාලන නැමරුව පිළිබඳව. විචාරයක් තුලින් එහෙම සාකච්ඡා කිරීමක් සිදුරන්න නහැ ප්‍රධාන වශයෙන් නිර්මාණකරුවට යමි දශපාල නැබරුවත් තියන්නෙන පුළුවන් නමුත් ප්‍රධානමශයෙන් සාකච්චා කිරි කරන්නහ මේ මුලින් සදධාකරව හත තමයි ගොඩත් දුරට. එනි අපි නොන එක විදිහයට අපි පස්සනි පිළිතුර. ග අපි හැවනි ප්‍රශ්න වෙත යනවා මාධ්‍ය විචාරයක කාරයක් නොවන්නේ මින් කුමක්ද මාධ්‍ය විචාරය කාරයන් ගණනාවක් තියෙනවා ඒ අතර අර්ථකථන මේ කාරය ශික්ෂා මේකාරය ඇගුම්ශීරයකාරය ්‍රජාතන්ත්‍රි කාය අදීවශයෙන් කාරයන් ගණනාවක් තියෙනවා තැන් එකන මාධ්‍ය විචාරයක කාරය කියැන මාධ්‍ය විාරයක් මගින් සිදුකරන දේමොක්ද නේද යමසිය කාරයකට අර්ථකතනයක් දෙන්න පුළුවන් නිර්මාණයක් පිබඳ යමිස ආකාරයක සික්ෂණයක් නිර්මාණ සම්බන්ධයෙන් ඇති කරන්න පුළුවන්. නිර්මාණට මග පෙන්නීමක් කරන්න පුළුවන්. එතකොට ඒකත් එකක කාරයක් එතකොට ඇගුම් ශීලිකාරය ඒන්නේ ඒ නිර්මාණයතියන්න අගේ කළයුතු දේ මොනවද කියෙක සාකච්ඡා කරන්න පුළුවන්.ඒවගේම නිර්මාණයක්ක තුළේ ප්‍රජාතන්ත්‍රි කාරයක්. එකන්නේ නිර්මාණය සම්බන්ධයෙන් යමිසිආකාරයකට සාධාරණ සමබර නිර්මාණයක් ද කිය එක සහ නිර්මාය පිළිබඳ සබර විග්‍රහයක් කරන්න පුළුවන් පැත්තකට පක්ෂපාතිවෙන්නන්නේ නැතුව එකතමයි ප්‍රජාතන්ත්‍රිකාරයක්ඇන් ඇති මෙම මේ විදියට කාරයන් ගණනාවක් තියනවා දොරටු පාල කාරයගේ එක මාධ්‍ය විචාරයක ටදාලෙක් නෙවෙයි ඒ ජනසන්න්නවේදන ක්‍රියාවලට අදාලව මාධ්‍ය ඇතන තුළලින් සිදුවන කටයුත්තාක්. එනිසා අපි උත්තරේ විදියට තෝරණව නොවන එකතම යහන්නේ දොරටු පාල කාරයෙරතම අපිට මේකදි තොර ගන්න හැකියාව ලැබෙන්නේ හොඳැදුවේපුතේ අපි ඊළඟ ප්‍ර්නයතය වනවා මේකත් මාධ්‍ය විචාරය හා සම්බන්ධ ප්‍රශ්නය. ක් ේශපාලනයා ඉදිරිපත් කරනු ලැබූ මුල්ම කෘතිය වන්නේ. තැබ දන්න මක්ස්වාදය කියල කිව්වට පස්සේ කාල් මක්ස් අපිට මතකටෙනවා ඔහු තමයි මේ කෘතිය ලියන්නේ එතකොට ඔහු එද්දා සටසිය හැට හතේදී වගේ අවුරුද්ධකදී ද ෙපි ල් කිය කෘතියක් සිංහලකුව ප්‍රාක්්ධන කියලා ෘතියක් ක්‍රචනා කරනවා ඒ කෘතිය තමයි ක්වාදය සබන්ධව ඔහු ඉදිරිපත් කරපු මුල්ම කෘතිය වෙන්න ත න දරිරපත්ර . ඊට කලින් කොමිනිස් ප්‍රකාශය ඉදිරි පත් කල්ල තිබෙනවා පෙඩික එංගල්ස් සමගිකතුවෙලා අදස්සනන්සේ හත ලිස් කනවල නමු ඔොහ සින් රචනාකරපු මක් සින් රචනා කරපු තනමම් රචනාාරපු කෘතිය වෙන්නේ මේ ප්‍රාක්්ධනය නත්තං දස් කැපිටාල් කියන කෘතිය. ඉනිසාපි වරණය ඉළි තුර විදිට මේක තෝරගන්නවා. ඊලන් කෘතිගැනකුවොත් තෝම සෝප්ස් ලියපු ලෙබාතේ වගේම පලට ෝලියපු රිපබ්ලික්කේ වගේම එඩඩ බන් ලියපු පබ්ලික් ෝපනියන්වගේ නිකො මැකිාවලියපු ද ප්‍රින්න්ස් කියනකෘතිය ඒ තකට මේකට අදදාල වවෙන්න නැ නිසා පිළිතුර ඔය විදිහ අපි ගන්නවා අප ඉට පස් යන අටවිින් ප්‍රශ්නයට නිර්මාණයක පෙළ හා යටිපෙල වශයෙන් අංශ දෙකක් ඇත නිර්මාණයක තියෙනවාදුවේ පුතේ ටෙක්ස්ටන් සබ්ටෙක් කියලලා පෙ හ යටිපෙල ඔබට මේක හවිනි පාඩමේතිසාචඡා වෙන ඇති පන්ති කාමරේද. එතකට අප අහන්න්නේ නිර්මාණයක පෙළටයිති වවෙන්න මොද යටටි පෙළටයිතිවෙන්න නොද කියල සාමාන්‍යමං පොචි ගයක්ත් ෙන්න් දම් පෙළ කියල කියට බෞතිකව දකින්න පුළුවන්දේ ල්ට උදහනයක් දරි ගොත් රූප, ශබ්ද, ලාංචන, පචන වර්ණ ඒවගේ යම්යම් ප්‍රයෝග ඒවගේ දවල් අප බෞතිකව දකින්න පුළුවන් අපේ ඇස් වලින් හරිද. අන්න ඒව තමයි පෙළටයිතිවෙන්නේ යටටි පෙළටයිති වෙන්නේ එහම බැලූ බැල්මට බෞතිකව දකින්න. බැහැ නමුත්ටිකක් උත්සාහෙන් ඒ නිර්මාණතින යට අදහස කියගත්තර පස්ේ යටිෙ හඳුරගන්න පුළුව ොර යටි පෙළටයිති වෙන්න මනද යටිෙළටයිති වන්නේ නිර්මාණයක තියෙන මනෝ භාාවයක් ඒගේම දුෘෂ්ටිකෝනයක් ඒවගේම නිර්මාණයක තියෙන සමාජයට දෙන පනිිවිඩේ යථාර්ථය නේද. ඒවගේ ඒ නිර්මාණය ඇතුළේ ඇමිසි පක්ෂපාතිතවයක් මොනොහරි ගැ් වෙලා තිරුණ අන්න නොපෙනෙන සංකල්පරූප වලින් කියන දේ අන්නගේ නොපෙන දේවාල්ටික ඒටිකා පිට හරියටට නොපෙනට කොටසා අන්න නොපෙන කොටස තමයි නිර්මාණයක යටටි පෙළ කියල කියන්නේ ඉති නිර්මාණයක පේන උඩු පෙළට වඩා උඩු පෙළ වගේම නිර්මාණයක තින්නේ යටටි පෙළ අර්ථකථනය කර ගැනීම විචාරයකෙදී ඉතාම දෙකත්වෙනවා. තිං දැං ඔබට පිළිතුර එන්න ඇතිකලම විශ්වාස කරවා එතකොට යනුව මනෝභාාවයන් අහන්නේ යටිෙළටයිතිය වනේ මනෝභාවයන් නිර්මාණ දෘෂ්ි සහ සංකල්ප රූප කියන කොටස තම ඇතකොට උත්තරේ වෙන්නේ. අපි නමයි ප්‍රශ්නය මෙත යොමෙනවා දයකුතේ ශ්‍රීලංකාවේ පාසල් මාධ්‍ය සමාජ ලියාපද්දිංචි කරන ආයතනය වන්නේ. මේක සම්බදධ ලොකු කතාවක් තියනවා නමුත් මේ වෙලාව කතා කරන්න විඩියක්නෑ මං කෙටියෙන් අදහසක් කියන්න ලංකාවට සන්නවේදන අධ්‍යන ශෂය ගෙනනාවට පස්සේ පාසල් අධ්‍යාපන පද්ධතිට මේ විෂය ඇතුළත් කරන්න ඕන කිය. ජෝජනා ඉදිරිපත් වෙලලා දෙදහාවගේ කාලදලා දිරිපත්වෙල මුල්වරට දෙදා සතවරද්ධෙති තමයි සාමාන්‍ය පෙළට මේ විෂය ඇතුළත් කරන්නේ එකන්නේෙ දෙදස් සයවුරුද්ධදී පසල් පද්ත්තිට හඳුන්නාාදෙනවා ද මේ අවස්ථාවේදී ජාතිකධ්‍යපන අයතනේ තමයි මේකට මුල්වෙන්නේ එතෙදි මේ නියමු ව්‍යාපෘතියක් විදියට තෝරත්තා හෝමගම අධ්‍යාපන කලාපකාරයාල අශ්‍රිත පාසල් කිහිපයක් එ තෝරගෙන එතන මාධ්‍ය සමාජආරම්භ කරල ඒ මාධ්‍ය සමාජ ලියපදිංචිකිරීම වැඩ පිළලක් හැදවාඒ ඒක බාරදුන්නේ අත යටද කියලම යාහන ජාති ද්‍ය පනා අතන අධ්‍යපන අධ්‍යංශ අධ්‍යාපන ප්‍රකාශ්‍ය පාර්තිමේන්තුව ප්‍රදේශ කලාල ප්‍රධ්‍යාපන කාරයයාලය ත මේ අතරින් ගත්තර පස්සේ ශ්‍රීලංකාපපුුවත් පත් මණ්ඩලය. තකොට ඒවෙලාවේ තීරණය කරල තියෙනවා මේ පාසල් මාධ්‍ය සමාජය ලියාපදිංචි කිරීමේ කාරය. වගකීම ලබා දෙන්න කියලා ශ්‍රීලංකාප පොත් පත් මණ්ඩලය වෙ ඒ අනුව පාසල් මාධ්‍ය සමාජ ලියාපදිංචි කිරීමේ ඒ අයිතිය ලබා දීල තියන්නේ. ්‍රිලංකා පුවත් මඩලය වෙතට. අපි අනව දහවිනි ප්‍රශ්නයට සිනමාධ්‍ය සම්බන්ධ වැරදි ප්‍රකාශය තෝරන්න. වැරදි ප්‍රකාශය තෝරන්න. සිනමාපටයක් බැලීමට අමර වියදමක් දරය යුතුය. ඕ ඒ ප්‍රකාශය හරි අපි සිනමාශලාාවකට යන්න ඕන ගිහිල් ප්‍රවේශ පත්‍ර ගන්නඕනේද. ඒකය රූපාලයක් සිතරනැගේීම සිදුවේ. ඕ ොකද මේකින් කිය ඒක රූපාවලියක් කියන සාමන් අපි ගෙරට විය බලනොට යිට ස් කර නන්නේ නේද. නමුත් සිනමාශාලාාවකරගේ අට පස්සේ. විදුලි සියලම දු විදුලි ආලෝක නතර කරලා අඳුර ඉරාගෙන තමයි අර රූපාාවලි අපිට ඒ දර්ශන තිරේතිීන් රූපාවලියයන්න ඇතිේ නිසාට වෙන අවධාන යන්න ැහැ. වෙන ඇටේෂන් වෙන අවධාන යන් හැ ඒක රුපාවලිය අපේ ඇස්මානයටයනවා.ඉතින් ඒකත් හරිිය නිසා. ඊළඟට තුග නිවර්ණය නිර්මාණාත්මක හා ෘතාන්තමය බවිහෙළ ඔවු සෙනමා කෘතියක නිර්මාණත්මක භාව ඉහලයි ෘතාාන්තමය කියන්නේ කතාන්දරයක් නේද ගොතන ලද ප්‍රබන්ධ නිර්මාණය කරලද කතාන්දරයා නැරේෂණ එකක් තියෙනවා. ඇති එනිසා එකත් හරි සිනවා විහළම ෘතාන්තමයසා නිර්මාණත්ම බවක් තියනවා රංගන ඩුපාඩු ප්‍රේක්ෂකයට දර්ශ දර්ශනය නොවී. ඒක වැරදි. මොකද සිනමාශාලාවක දර්ශන තිරය ගොඩාක් විශාලා. එනිසා පුංචි අඩුපාඩුවක් වනත් සිනමා රංගයේද සිදුවනොත් ඒක දර්ශනය වෙනවා. ඒ ප්‍රකාශය වැරදි. එක බ හ ලාපම භාවයකින් යුක්ත මාධදක එක හරි එහනම් වරන්නේ විදිහයට පිතෝරන්නේ වැරදියක විදිට රංගඩ අඩු පාඩු දර්ශනය නොවය කියනක හොඳ දුව පුතේ එහනම් අපි ඊළඟට යවයෙනවා තවත් බහුවරණ ප්‍රශ්න කිහිපයක් සමඟ අපි සරත් කුමාර දිරි සිංහ සැවත යොමුමු සුබූ දෑැසනක්ේවා දුලපුතාලට අද අපි සාගච්ඡාවට භාජනය කරන්නේ බහුවන්න පහ්ණපත්තරය පිළිබඳව. ඔබ දන්නවා අපි දැම් මේ කරන්නේ ඔබේ විභාගේ සඳහා වූ වන ප්‍රවශේ නැතන් තුන් වුණ වැඩසට හන අපි වැඩදටහන් දෙහෙකින් ඔබට අනවරණය කළ විවිධාකාර ඉදිහට හදාගත්තු බහුුවන්න ප්‍ර්ණ ගණනාව අපි බලමු ඔබට ලැබී තිබෙන එකොලොස්සෙන පශ්නය අනෙකු සියලූම සත්‍යයන්ගෙන් මිනිසා ගුණාත්ම ක ලෙස වෙනස්වු හඳුනාගැනීමේ මූලිකම සාධකය වන්නේ අෙකු සියලූම සත්‍යයන්ගෙන් මිනිසා ගුණාත්මක ලෙස වෙනස්වු හඳුනා ගැනීමේ මූලිකම සාධකය වන්නේ. එක අධ්‍යාපනයයි දෙක ආචාරශීලී භාවයයි තුන භාෂා ලැදියාවයි හතර භෞතික හැකියාවයි පාසංස්කෘතියයි දැන් දුවලපුතාල තේරු ගණ්ඩෝන මේ ප්‍රශ්නේ මනෝවිද්‍යාත්මක නැතම් විද්‍යාත්මක දෙයක් තියෙන. සියලූම සත්‍යයන්ගෙන් මිනිසා ගුණාත්ම ක ලෙස වෙනස්වු හඳුනා ගැනීමේ මූලික සාධකය මිනිසා සහ සත්‍යයා කියන්නේ මේ ලෝකයේ ජීවත්වයන ප්‍රධාන ජීව කණ්ඩායම් දෙකක් මිනිස්සු වෙනයි සත්‍යයන් වෙනයි මිනිස්සුන්ගේ සත්තුන්ගේ වෙනස්කම කියන්න කියවා නෙවෙයි මෙයහන්නේ මිනිස්සුන්ගේ සත්තුන්ගේ වෙනස්කම නෙවෙයි මෙයහන්නේ හන අහන්නේ මිනිස්සු සත්තුන්ගෙන් ගුණාත්මකව වෙනස්ව හඳුන ගණ්ඩ පුළුවන් මූලිකම සාධකය. මිනිස්සුයි සත්තුී හඳු ගණ්ඩ පුළුවන් මූලිකම සාධකය අධ්‍යාපනයේද. මිනිස්ු සතු වෙන වෙන් කොට හුගණ්ඩ පුුවන් මූලිකම සාධකය ඕවනොවුන්ට පිහිටියාව ආචාරශීලී භාාවේද ිනිස්ු සත්වයි වෙනම වෙන්කොට අඳු ගන්න පුළුවන් මූලික වූ සාධකය දිගොල්ලගි තින භාෂා ැදියාවද නැත්තම් ඕවනුම් සතු බෞතික හැකියාවද සංස්කෘතියද පුතා අධ්‍යාපනයයි ආචාරශීලී භාවයයි භාෂා ලැදියයි බෞතික හැකියාවයි කියන සාධක හතරම සංස්කෘතියට යටයි ඔය සංස්කෘතිය ඇතුළ තමයි අධ්‍යාපනය තියෙන්නේ ආචාරශීලී භාවය තියෙන්නේ භාෂාව තියෙන්නේ භෞතික හැකියාව තියෙන්නේ ආන් එහෙම අපි විද්‍යාත්මකෝ පෙළ ගස්සපු හම අනිකු සියලුම සත්‍යයන්ගෙන් මිනිසා ගුණාත්ම කලෙස වෙන සහඳුනා ගැනීම මූලිකම සාධකය සංස්කෘතිය නැතං අංක පහෞුත්තරේ සංස්කෘතිය දොලොස්සනි ප්‍රශ්නයට අපියන් සංස්කෘතියන වචනය කෘෂිකර්මාන්තයේ සඳහා මුලින්ම භාවිත කරන ලදේ සංස්කෘතිය නැත්තන් ඉංග්‍රිසි භාෂාවෙන් කල්චකීන වචනය මේ මෑත බාගේයේදී හෑම වචනයකටම පසුවහෝ පෙර යෙදුවත් හැම සේශ්‍රයකටම අදාළව අනෝ්‍ය වශයෙන් විද්වතුන් විසින් අධ්‍යාපන ය විසින් භාවිතා කළත් මේකේ ගැඹුරු වර්ථයක් තියෙනවා දේශපාලනික සංස්කෘතිය දේශපාලනය ගෙනෙකට සංස්කෘතියක් කියලා දා ෂිකාර්මික සංස්කෘතිය ආගමික සංස්කෘතිය භාෂාමයේ සංස්කෘතිය පාර්ලිමේන්තුවේ සංස්කෘතිය විශ්වවිද්‍යාල සංස්කෘතිය නමුත් මේ සංස්කෘතිය කියන වචනය අදහස මහා විහිදීගිය පුළුල් අදහසක් කිසියම් සේෂත්‍රයක් මහාපරිමානයෙන් ව්‍යාප්ත වෙලා සංකීර්ණ මට්ටම් මොලට ඇවිල්ලා ිනිසුන්ට සිතාගත නොහැකි ඒ මේ ඇත දිවයන පුළල් සේෂත්‍ර ණැත්තන් අපිවට කෙනවා ජාලයන් බවට පත් වන්න හම එක සංස්කෘතියක් බවට පත්වෙනවා දැම්පුතාල දන්නවා අපි හැමෝට ආගමත් තියෙනවා ආගම සංස්කෘතියක් වෙන්නේ ශ්‍රේෂත්‍ර ගණනාවක් නිසා අපි ගම බුද්ධාගම බෞද්ධාගමික සංස්කෘතිය බුදු හාමුදුරු උන්වහන්සේගේ ධර්මය ශ්‍රාවකයා එළඟට සංඝ්‍යා වහන්සේලා බෞද්ධ සාහිත්‍යය බෞද්ධ ශිෂටා ආචාරයේ බෞද්ධ දර්ශනය බෞද්ධ වත් පිළිවෙත් බෞද්ධ ආචාර ධර්ම ඔය සේරම එකතුන් හාම කල්ච කියන එක හැදෙනවා ඕකෙන් බුදු හාමුදුරුව අයින්ෙන්ටත් බෑ ඕකෙන් සිරිත් පිරිත් අයිෙන්ටත් බෑ කිසියම් සේශ්‍රයක් වඩාප්පුළුල්ලො සංකීර්ණ ව්‍යාප්තවෙලා ගිහාම කියනවා ඒට සංස්කෘතියක් කියලා නමුත් මේ සංස්කෘතිය කියන වචනය මුල්ම කාලෙ කෘෂිකර්මාන්තයේ සඳහා භාවිතා කරන ලද්දේ කවුද කෙලේ අපෙන් අහන්නේ. පලවෙනි එක මර්කස් පර්සිස් කැටෝ විසිනි දෙකමකටලිීසර් විසිනි තුන සැමවෙල්පුුෆෙන්ෝ විසිනි හතර E.Bටයිler විසිනි ප Bමැලිනෝස්කි විසිනිි. යම්ප්‍රමාණයකට සංස්කෘතිය පිළිබඳව මේ පෙළගැස් මේ තියෙන නංවලට අදාළ සියලු අය අදහස් දක්වල තියනවා. මාකපර්සිය කැටෝුලස එතකොට සැමල් ටයිල මැලිනෝස්කි මේ සේරම සංස්කෘතිය පිබඳව අඩු වැඩි වශයෙන් අදහස් දක්වළ තියනවා. නමුත් මේක නියම උත්තරේ න්නේ සංස්කෘතිය පිළිබඳ අචනය විෂිකර්මාන්තය සඳහා භාවිතා කළේ මාක ස්පර්සියස් කැටෝ පලවෙනි උත්තරේ. දහතුන් ඉනකටයන් අපි සංස්කෘතිය හෝ සභ්‍යත්තය යනු දැනුම ඇදහලි කලාව නීතිය සදාචාරය සිරිත්තිරිත් හා, මිනිසා සමාජයේ ජීවත්වන පුද්ගලයකු වශයෙන් ලබාගත් අනෙකුත් කුමන විදිහකොහෝ පුරුදුහා හැකියාවන් ඇතුළත් සංකීර්ණ සමස්තයයි. සංස්කෘතිය පිළිබඳ මෙම නිර්ුවචනය ඉදිරිපත් කරන ලද්දේ. Bමැලිනෝවස්කි විසිනි මහාචාර්ය විමල් දිසානායකම හතා විසිනි මාකටූලස් විසිනි E.B.ටයි විසිනි රැල් ෆලින්ටන් විසිනි තියන්නේ මම හෝ මේ විද්වත් මණ්ඩලේ කවරුවත් කියපු නිර්ුවචනයන් නෙවෙයි. මේක තියෙන්නේ එක්තරා විද්වත එෙකුගේ සංස්කෘතිය පිළිබඳ අර්ථකතනයක් උත්තරය හතර E.Bටයිර් විසිනි EBටයිර් විසිනි. අපි යනවා දාහතරවෙනි ප්‍රශ්නයට ප්‍රධාන සංස්කෘතික ප්‍රබේද වලට අයිති නොවන්නකි ප්‍රධාන සංස්කෘතික ප්‍රබේද වලට අයිති නොවන්නකි විද්‍යාත්මකව සංස්කෘතිය කියන වචනය තුළ සංස්කෘතිය කියන සේශ්‍රය තුළ දැන් අධ්‍යාපනික පදනමක් ගොඩනගිල තියෙනෝ සංස්කෘතිය කියන එකට අධ්‍යාපනික පදනමක් ගොඩ නගිල තියෙනෝ එක්තරා සේෂත්‍රයක් තමයි ඒ එක්තරා හැඩයක් නීර්ණයක් නියෝජනය කරන රිද්මයක් සහිත වලංගු සේත්‍රයක් තමයි. නමුදදන් සංස්කෘතිය විද්‍යාත්මකව නැත්තන් අධ්‍යාපනකෝ බෙදල ගහිල තියෙනවා. දලබතාලට ඉගෙනගණ්ඩ වෙනවා පන්තිකාමරය තුළ ගුරු බවතාගේ සංස්කෘතික ප්‍රබේද ගණනාව. ප්‍රධාන සංස්කෘතික ප්‍රබේද බ ඉගෙන ගණ්ඩ ඇති හයක් හිතර ඊට වඩා තියනවා හයක් ඉත ඔබට ඉගෙන ගණ්ඩ ඇති ප්‍රධාන සංස්කෘතික ප්‍රබේදවලට අයිති නොවන දේ උබතව රන්්ඩෝනා මේක න්‍යායාත්මක ප්‍රශ්නයක් ප්‍රධාන සංස්කෘතික ප්‍රබේදවලට සම්ප්‍රදායික සංස්කෘතිය අයිති නැද්ද ජන සංස්කෘතිය අයිති නැද්ද වැඩි සංස්කෘතිය අයිති නැද්ද යනප්‍රිය සංස්කෘතිය අයිති නැද්ද මාධ සංස්කෘතිය අයිති නෙද්ද අනිත් පැත ප්‍රශ්කර නොහොමද මේකෙන් හතරත් තියෙනවා මේ උත්තර හතරත් තියෙනවා ප්‍රධාන සංස්කෘතික ප්‍රබේද වලට අයිති අයිතින්න තියකත් තියනවා. සම්ප්‍රදායක සංස්කෘතිය ජන සංස්කෘතිය වැදිි සංස්කෘතිය ජනප්‍රිය සංස්කෘතිය මාධ්‍ය සංස්කෘතිය. අයිති නෝනක වැදිි සංස්කෘතිය ඒක තියෙන්නේ සම්ප්‍රදාායක සංස්කෘතිය ඇතුළි අනුකාරක සාදක කිය නැත්තං සංස්කතියක් විදිහයට තියෙන්නේ. සම්ප්‍රදායක සංස්කෘතිය ජනංස්කෘතිය ජනප්‍රංස්කෘතිය මාධදංස්කෘතියයි ප්‍රධාන සංස්කෘතික ප්‍රේදවලටයිති ඩි සංස්කෘතිය තමයි අයිති නොවනක. අදැම්පුතා ලාපියන් පාලොස් නි ප්‍රශ්නේනය දංක පහළව දැන්ද වලපුතාල බලන්න පාලොස්නි ප්‍රශ්නයට අපියන් අංක පහළව අංක පහලව බලන්න මොමත් තිරේ යෙන්නේ කාලයක් තිස්සේ උත්තරීතර සහ පූජනී සංකේත පද්ධතියක් මත ගොඩ නැගුණ සංස්කෘතික ප්‍රබේදය වන්නේ. කාලයක් තිස්සේ ගොඩ නැගිල තියෙනවා මේ සංස්කෘතිය. හැබැයි කාලයක් තිස්සේ මිනිස්සවතර තිබිලා තියෙන්නේෙත් උත්තරී තර පූජනීය සංකේත පද්ධතියක් මත උත්තරීතරයි ඔබට කවුද උත්තරීතර අම්ම තාත්තා බුදුහාමුදුරුව ගුරුවරය ආගම ගොවි තැන පූජනීයි. වන්දනා මානයට පාත්‍ර වෙනවා ගරු කටයුතුරට ආචාර ශීත්තයට පාත්‍ර වෙනවා. කාලයක් තිස්සේ මානව සමාජ චක්‍රයත් එක් උත්තරීතර හා පූජනීය ලීලාවෙන් ගොඩ නැගුණු සංස්කෘතියක් තියෙනවා ද අප අපි අතර කද්දි. ගෝලිය සංකෘතිය දැක් දැන් අපි ජීවත්වන සංස්කෘතිය ගෝලිය සංස්කෘතිය දැන් අපි ජීවත්තන සංකෘතිය තර උත්තරීතර පූජනීයයිද. මාධ්‍ය සංස්කෘතියද සියම් ටක ජනමාධ්‍ය ආයතන මාධ්‍යකරුව මාධ්‍ය වේදෝ නිර්මාණකර ඔුන්ගේ වැඩසටන් හා සන්දේශෝස්්‍යය ගොඩනගෙන මාධ්‍ය සංස්කෘති අත්තිශය උත්තරී තරයි පූජනයයිද. ජනප්‍රය සංස්කෘතියද ව්‍යාපාරික ආධිපත්වය මත ජනමාධ්‍යත් එකතු වෙලා විවිධ නිෂ්පාදන හා සේවාදායකයන්ගේ බඩුමුට්ටු අලවි කරලා පවතින සංස්කෘතියට ජනප්‍රිය මුහුණුවරක් ගැෙන දෙෙන සංස්කෘතිය උත්තරී තරයි පූජනීයයිද. සම්භාවය සංස්කෘතිය ජන සංස්කෘතිය මාවෙන් එල්ියට බැහැලා කලා පරමාදර්ශයන් සහිතව දේශපාලික අරු සහිතව යට අනුණු සහිතව හැසරෙන සංස්කෘතිය උත්තරීත රහා පූජනියයිද සම්ප්‍රදායහික සංස්කෘතිය ටන්ඩිෂනල් කල්ච කාලයක් තිස්සි අපේ මුතුන් මිත්තන්ගේ අදහසු දහසෙක්ක ගහ කොළ සතා සිවපාවුක් බුදුහාමුර නබිනායකතමමා ෙසු කිසු සහන්සේ පිහිට දාාරත් එක්ක ගොතැන් සස්්‍රික කරගනීම බලපාප සියලු සාධ දෙකත් එක ගොඩනැගුණු අපේ සංස්කෘතිය උත්තරීතරයිද පූජනයයිද උත්තරිතර පූජනයයි උත්තරය පහ උත්තරය පහ දාසවෙනි ප්‍රශ්නය ජන සංස්කෘතිය වරහගතරයේ දීල තින පුතාලට මෑස්කල්ච යන පාරිභාෂිකය ලිපිසංග්‍රහයකට අයත් ලෝ ප්‍රථමයෙන්ම භාවිත කළේ ජන සංස්කෘති යන පාරිභාෂිකය එම නැත්තම් පුතාලැක සරල කරගඩ ජන සංස්කෘතිය යන පාරිභාෂික වචනය පාරිභාෂිකය ලිපිසංග්‍රහයකට අයත් ලිපි වගයක් ලියන්න භාවිතා කරලා ලෝකෙ ප්‍රතමීම භාවිතා කලළේ කවුද කෙලාන්නේ. ඩවි ව සහ බ රසbourgගද ජෝ Mcැක්ලන්සා රොබටන්ද බෙන්ජමින්ද මැලහන්ද සාතලා මේ පාටම දන්නවනන් හෝ බේගෙන ගෙන තියෙනවන පමණයි තින්මෙක් එඩ පුළුවන් උත්තරය එක උත්තරය එක ජනප්‍රිය සංස්කෘතියේ විශේෂ ලක්ෂණයන් නොවන්නේ මින් කුමක්ද ජනප්‍රිය සංස්කෘතියේ විශේෂ ලක්ෂණයන් නොවන්නේ මින් කුමක්ද ජනප්‍රිය සංස්කෘතිය කියලා කියන්නේ කාලයක් තිස්සේ අපි අතර ජීවත්වුණු අපි ජීවත්වුණු මහා සංස්කෘතියට ජනප්‍රිය මුහුණුවර තුළ ආපු අංගෝපාංග එකතු වෙලා ගොඩනැගුණු අමුතු ආකාරයේ සංස්කෘතියක් ඔවුන් දැන් ශ්‍රී ලංකාව කියන්නේ සම්ප්‍රදායික රටක් සම්ප්‍රදායික සංස්කෘතියක් තිබුණු රටක් දැම්මේ ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සංස්කෘතියට එනවා විවිධ රටවල ටෙලි නාට්‍ය ජනප්‍රිය මුහුණ ුවර තුළ විවිධ රටවල කාටුන් එෙනවා කෑමබීම විශේෂයනවා ඇඳුම් පැළඳුම් විශේෂයනවා ස්ුවදවිලවුන් විශේෂයනවා කුඩා දරුවන්ට බෝණකෝ කවකට පේටි බැලුන් බෝලයිනවා නිෂ්පාදන හාසේවාවල නම් කියන්න බැරි නිසාබට කියන්නේ බටහිට රටවලින් වෙළඳ පල විසින් ව්‍යාපාඩිකයන් ්‍යවශ්‍යතා මත විවිධ අංගෝපාන්ගෙනෝ ගෙවල් හදන හැටි උද්‍යාන අලංකරන කරන හැටි කෝඩ මෝස්තර විවිධ චිත්‍රප ටෙල් නටසිියල්ලෙනනවා. ඇවිල්ලා අපි පවතින සංස්කෘතිය එහාට මෙහාට හැල හැ්පීම්ලට ලක් කරලා ඒ ගොල්න්ගේ වෙළඳ පලාධිපත්ති තුළේ ජනප්‍රිය කරඩ උත්සාහ කරනවා. එතකට පවතින සංකෘතිය තීරද දෙවල් වෙනස්සෙලා ජනප්‍රිය දේවල් තරුණ තරුණය කුඩා දරු කාන්තාව මිලදී ග්ඩු උත්සා කරනවා ජනප්‍රේ සංස්කෘතිය ටිකක් සංකීර්ණ දෙයක් ඒ ව්‍යාප්ත කරහන ජනමාධ්‍යය ඒ අතර මැද්දන්න ව්‍යාපාරකයූ එව මෙහෙවන්නේ බහු ජාතික සමාගම් එවගේ අටිියරමුණු දේශපාලනිික සාධක තියෙනවා ජනප්‍රියය සංස්කෘතිය විශේෂ ලක්ෂණයන් නොවන්නේ ජනප්‍රී සංස්කෘතිය ගැබුරු නොවීම කාලයක් තිස්සේ අකණ්ඩව තිබීම සරලවීම මහාපරිමාණයෙන් නිෂ්පාධනය වීම සියරු දෙනාට සමීපවීම ජනප්‍ර සංස්කෘතිය විශේෂ රක්ෂණයක් දරුවනේ ගැඹුරු නොවීම ගැඹුරුණේ හරි සරලයි කාලයක් තිස්සේ අක්ඩව තිබීම ජනප්‍රී සංස්කෘතිට කාලයයක් ඉස්සෙහෙමින්ද බෑ මේ දියපු බුළු වගේ ඉක්මනි නැතිවවෙලාෑනව ජනප්‍රී සංස්කෘති හරිතාව කාලික දයා ගියවෞුද්ධ ජනප්‍ර තරුවක් ගෞරද නප්‍රි තරන්න ඉන්න පුළුවන්. මහාපරිමාණය නිෂ්පාදනය වීම ඔවුඒක ලක්ෂණයක් සීලු දෙනාටම සමීපවීම එහ උත්තරෙන් ොනොමකක්ද උත්තරෙන්ඩෝඕන දෙවනිියක නේද කාලයක් තිස්ස අකණ්ඩව තිබීම. දුවලපුතාල බලන්න අපට ඊළඟට තියනෙමොකක්ද ප්‍රශ්නය ප්‍රශ්නාංක දහටනේද. මාධ්‍යපාදකව සිදුවන සමස්ථ මානව ක්‍රියාවලිය හඳුන්වන්නේ මාධ්‍ය පාදකව සිදුවන සමස්ත මාධ්‍ය ක්‍රියාවලිය හඳුන්වන්නේ. ජනසන් නිවදනය නමිණ තොරතුරු ක්‍රියාවලිය නමිනි මාධ්‍ය සංස්කෘතිය නමිණ තාක්ෂණක ක්‍රියාදාමය නමිනි නිෂ්පාධන ක්‍රියාදාමේ නමිණ. මාධ්‍යය පාදකව සිදුවන සමස්තමානව ක්‍රියාවලිය. දේශපාලනයේ පාදකව සිදුකරන දෙදද මේ නෑ නීතිය පාදකව සිදු කරන දෙයක්ද මේ නෑ මේක මාධ්‍ය පාදකව සිදු කරන සමස්ථමානව ක්‍රියාවලිය. මාධ්‍ය පාදකව සිදු කරන සමස්ත මාධ්‍ය ක්‍රියාවලිය ජනස්‍යවෙදනයද. ඒ මාධ්‍යයෙන් සිදු කරන සන්න්‍යවෙදන ජනසන්න්‍ය විදනය. මාධ්‍ය මාධ්‍යෙන් සිදු කරන තොරතුර ක්‍රියාවලියද තොරොතුරුමත් නෙව. තාක්ෂණීමත් නෙව නිෂ්පාදනයමත් නෙවි. මාධ්‍ය පාදකව සිදු කරන සමස්ත ක්‍රියාවලිය මාධ්‍ය කළ ගත්තම මාධ්‍ය ආයතන මාධ්‍යකරුව මාධ්‍ය වේ දියෝ නිර්මාණකරුව වෙල ැන්වීම. සියල් අයිති එකට කියන අප මීඩියක් කල්ච මාද්‍ය සංස්කෘතිය උත්තරෙන්ඩ ඕන කේද උත්තරය තුන දහ නමවෙනි ප්‍රශ්මය සනිවෙදන තාක්ෂණයේ සීග්‍ර දියුණුවත් සමඟ රටරටවල ජාතික සංස්කෘතින් සමීප කර තිබේ සනිවෙදන තාක්ෂණය ඔස්සේ වඩාත් නිර්මාණාත්මක ස්වරූපයෙන් විචිත්‍රාකෘති වලින් වානිජ වටිනාකම් සහිතව විධ සංස්කෘතියන් අංගහෝමාරුවේ මෙකී ප්‍රකාශනය සඳහා වඩාත් ගැල පෙන පිළිතර වන්නේ දැවබට මේ ප්‍රශ්නය සකස් කරලා තියෙන පරීෂකවරයා කොහෙර තැනකින් උපුටල ගත්තු දෙයක්නේ තියෙන්නේ. ස්‍යවිධන තාක්ෂණයේ සීග්‍රදියුණුව සමඟ රට රටවල ජාතික සංස්කෘති සමීප කරලා තියෙනවලු සංවධන තාක්ෂණය ඔස්සේ වඩාත් නිර්මාණාත්මක සවරූපයෙන් විචිත් ආකෘති වලින් වානිිග වටිනාකම් සහිතව විධ සංස්කෘතියන්නේ අංගහෝමාර වෙනවල. මේ රූල් කීපේ තුළ තිබෙන මේ ප්‍රකාශය සහ වඩත්ම ැල පෙළ පිළිතුරමකක්ද ඔය කියනන්තර් සංස්කෘතිකක් දෙයක් ගැනද ඔව වගේන ගෝලිය සංස්කෘතික ස්භාවය ගැනද මාධ්‍ය ගෝලිය කරණය ගැනද චන්දිිකා තාක්ෂණයේ දියුණුව ගැනද ජන මාධ්‍ය ව්‍යප්තිය ගැනද බැලූ බැල්මට පුතා තේරුම් ග්ඩෝන මේ පහටමනිකා සමානය වගේ ටක්ගාල මේ කල්ල ගඩ තියෙන්නේ අවසාන හරිකොමද වානිජ වටිනාකම් සහිතව විධ සංස්කෘතියන්නේ අංග හුවමාරුවේ හුවමාරුවේ අන්තර් සංස්කෘතියේ හුවමාරුවෙන්න්නේ උත්තරේෙන් ටොනමකක් දෙන අංකක නේද. උත්තරේ අංකයකෙන් ඕනේ. බලන් අවසාන ප්‍රශ්නය අංක විස්ස ඒ මම කතා කරන ප්‍රශ්නවට අදාලා අවසානය අං විස් ඉට පස්ස අපේ ඉන්නවා තවත් සර් කෙනෙක් න්න ඔවට තවත් දැනුවත්කිරීම කරට එතුමා ප්‍රශ්න. නාවක් කදලා තියෙනවා පුතාල බලමු මම කතා කරන ප්‍රසඳ මාලාවේ අවසාන ප්‍රශ්නය. ජනමාධ්‍යය තුළින් සංස්කෘතියට සිදුවන බලපෑම අකණ්ඩව සිදුවමින් පවතිී එහිදී වැඩිම බලපෑමක් සිදුවී ඇත්තේ ජනමා්‍යය තුළින් සංස්කෘතියට සිදුවන බලපෑම අකණ්ඩව සිදුවමින් පවති එහිදී වැඩිම බලපෑමක් සිද්ධ වෙලා තියෙන මොකක්ද ආහාරරටාවන්ටද සිරිත්තරිත්වලටද මානවාකල්පවලටද. මෝස්තරහා නිරූපණ කලාවටද භාෂා භාවිතයටද. ජනමාධ්‍යය තුළින් සංස්කෘතියට සිදුවන බලපෑම පුතාල තේරු ගණඩ නමාදධය කෙල කී පුහම ජනමාධ්‍යආයතනම නෙවි. ජනමාධ්‍යයකරුවම නෙවි. ජනමාධ්‍යවේදියොම නෙවේ නිර්මාණකරුවම නෙවි. ජනමාධය කෙලකි පුහම සමස්තය විශේෂෙන් දැන්වීමම් කලාවත් එක්ක. ජනමාද්‍යය තුළින් සංස්කෘතියට සිදුවන බලපෑම අකණ්ඩව සිදුවමින් පවතිනවා. හිඩම් වැඩිම බලපෑම සිද්ධ වෙලා තියෙන්නේ අපේ රටේ දවාදරුව කාන්තාව සමස්තයට බලපාන ආහාර රටාවන්ට හොඳයි දැම් දුවලපුතාලට පුළුවන් ප්‍රචන ප්‍රශ්නවල ඊළඟ ප්‍රශන මාලාාවට එයොමුුවෙන්ඩ අප හමන ලනිසර් කියීලද කෞදී වැඩතටහන තුළ මෙහවෙන්නි කෙලා හොඳයි දුව එපුතේ අපි පහුවර ප්‍රශ්න සාචා කර ඔබට තේරෙන්න්නට ඇති බහුවරන ප්‍රශ්නවල තින වැදගත්කම සහ බැරෑරුම්කම ප තවත් ප්‍ර්න ීපයක් සා චා කරන්නන බලාපරෘත්තිවා ම අරධනා කරනවා නිශාන්ත පේරිිස් ගුරතුමන්ට ඊළඟ බහුවරණටික සාකච්ා කරන්නට. ඕ දපි බහුවර ප්‍රශ්න විිසක් සාකච්ඡා කර අප තවත් ප්‍රශ්න හක්කතර සාකචා කරන බලුන් අපේ කල් වෙලාවනු අම්මම කෙලිම ප්‍රසට වෙන්නම්. සාම්ප්‍රදායක සනුධනය සම්බන්ධ නිවරදි ප්‍රකාශය තෝරන්න අප දන්න අපට සම්ප්‍රදායි විසාාල සනිවිධන කාරයයක් කර මේ සාම්ප්‍රධක සනිවිධනය පීති හාසය තුන. තේනිසා අපි දන්න දෙවල්තමයි මේකට උත්තර දාගන්න පුළුවන්වෙන්න. පලුණනි උත්තරේ බලමුු විද්ධ භාෂාවක් භාවිතය. ඒවගේ ඉලඟ උත්තරේ සංකීර්ණ භාෂා ස්වරූපය. ඒවගේ මිනිසුන් අතර් කෙටිකල්නව ජනසද වශයෙන් පැවතුනයි කියන කාරන්නේ හතරෙන් උත්තරේ බලන්නක ප්‍රදේශී ාවර ලක්්න වල උත්තව වනා කියන යුක්තව වෙනවා කියන එක පස්වරි කාරණය ප්‍රශ්නය උත්තරය හනුව නිර්මාණකරු අනාවරණ බීමද කියලා කොට මේ උත්තර හතරෙන් සාම්ප්‍රදායක සනදනයට වඩාත් ගැලපෙන් නිවරට උත්තරයක් තියනවා ද විදක්ද භාෂාවක් අප සම්ප්‍රධාන තුළ බලාපොරත්තු වන ැන පොත්තනය කරන්න ළුවන් සංකීර් භාෂස්වරූපය කවදාවක්කත් අපි සපැරණි සම්ප්‍රදාය තුළ ගැමි සමාජය තුළ එම සංකීර් භාෂ රටාවන්න අප දකින්නන්නේ නෑ ඒ භාය හර භාහිත වෙන නෑ. මිනිසුන් අතර කෙටිකාලීනව ති ශයෙන් පවතින දිගුකාල්න පවති අපේ සම්ප්‍රධක සන්දරය දිගුකාල්න පාත්තිනක කටිකාල්ල පාදයක් නෙ. හතර උත්තරේ ප්‍රාදේශය ආම ලක්ෂ වල උත්තයි කියන පස්සන උත්තරිගත් උත්යෙම නිර්මාණකරු අනවර්ය වනා කනෙක ඒක වැරදි ගට උත්තරේ හතරවිනික තමයි අපට ගන්නවෙනි ප්‍රාදේශය ආාවෙන් ලක්ෂවන උත්තවීමමකෙන උත්තරය තමයි මේක නිවැරදි පිල්තුර වශන දන්න. ප්‍රශ්නයන්ක විසි දෙක පාසතා ප්‍රකාශවලින් යාාතු කර්මට දාල වන්නේ. ජාතුකරම් දැන් අපි පැණි සමාජයේ ම මේ එක කතා කරන හතරනි පාඩමට අදා ලෝකොලන්ගේ ඒ පැරණි සමාජයේ අභිචාරවිත අප රිිතුවල් කියලා හඳුුවන යාතුකර්ම සම්බන්ධය මේ ප්‍රශ්නය හලතියන්නේ බලමු මොකද අදාළ වෙන්නන්නේ කියලා පල නුත්තර ද තිනවා මේ ගයායි සම්බධ චර්තප පන කිටුකිරීම කියලා පලනුත්තරේ දෙැනුත්තර තිනව වැැඳුම් පිඳදුම්ට වඩා ක්‍රියාකාරි යාගේෙම තංඟවීම කියන එක. ඊගාටතිනවා සරල භාෂවේවාහරය අනිවාර වීම කියට. ඊගරතිනවා උත්තරේ සන්න දෙන හොදින් දර්ශනය වීම කියලා සන්නධන හින් දර්ශනය වෙනවා එක කියක. පහතියනවා විවේකය විනෝදය හා විශ්‍රාන්තීර දාගන්නවා කිය එක. කොට මේ අභිචාර විදිී එම නැත්තන් අපි කතා කර යාතුකර්ම වගේ. ගැල්ලපෙන්න උත්තර පහෙන් ඔකොලන්ට වඩා ගැල්පෙන උත්තරයක් මෙතින හවා ගන්න මහිතන පුළුවන්. මියගිය අය සම්බන්ධ චාර්ත විතර ද යාතුකර ොලින් කරන්න නෑ. ංගල ස්ලක යාතු කරමතියමයන්නම අදාළ වෙන්න නෑමීගිය වලය වල ැමීම සම්න්ධය පැරණ සමාජ පවා පටත් ොරතුර හම්ලතින ය එක හරි පැරණ යුගගේ පවා පි ගොඩක් තොරතුර හම්බලතිවා යාතු කර්මික වතාත්ත මලුස් සේදුනාහ කියනෙකට මිය දාහරණය වශයෙන් ප්‍රාග තියක මන පවා එක හරි නමුත් ඒ චර්ත විතරක්ට මේ යාතුකර්මල සිදුුවන්නේ දෙවැනි කාරය කතයම වැඳුම් පිදුමරලාක් ක්‍රියාකාරය ආගම සංගවීම කියන එක සල කන්න පුළුවන් උත්තරයා හැබයි සරල භාෂාවය වහරය අනිවාරවීම සදන හොඳින් තර්ශ නයවීම සදය දර්ශන වන්න සහරක් ාතුකර්මක දෙවලදී අපට පේන මක්ද ව කියෙලා ගන සහර දේවල්වලදී සැඟ විනා තියන්නේ බලාපොත්තුවර ද නිහන්ඩව ගොඩක් දෙවල් කරන්නේ දැන් ගොයි මහත්තුරු කෘෂිකාර්මික කටතුවලදි කරන්නේ ආතුකර්මලදී මහා පාන්දර පාන්දර දෙකට තුනට සහර ාතුකරම කරන්න ඒ තුළින් බලාපොත්තවනක උදුරක්තුදුර කර වන්න පුල වෙන හරි කරදරයක් වෙන පුලයිකාරද දුරන්න වෙන පුලන් ඒ ඒව කරන විදිහක් වන සමහරට සන්නර්ධනය දර්ශනය වෙන ඇතම එක ප්‍රදර්ශනවමක් නෑ ඇඟ වෙන්න එක පාරට. වියන්ගෙන්තීන් යටින් තිය එනිසාට ඒක් ගන්න බැෑමික උත්තරේ ගන්න වෙන්න ඇතකෝ දෙවැනි උත්තය දමයි වැැඳම් පිදුම්වට ක්‍රාකාරි ආගමිකංගයක් පශ සල්කනක බැදගත්. බැඳම් පිදුම්ගේවිතරන්න මේ ක්‍රියාකාරී ආගමිකංග බොහොම. කටයුත්තු කරෙනවා ඇතුලි අසාම්ප්‍රදායකව හුදු වන්දාව අප පේන නිකං යාතුකර්මවල තින්නේ බාහිරින් තයන මේ මුණනාධ මිහිම් කරන්න කියනවාගේක් නමුත් මේ කරනදී ඇතුළේ ගැබ්බලා තියෙන ගැඹු රක්තියෙනවා. එක විද්‍යධ විද්‍යානුකූල සමාජ විද්‍යාන සහ විශෂයෙන් බටරුද්‍යාන පවාම ආතුකරම ගැන පරිශෂණ කළ යෙනවා. ඒ පර්ෂණවලින් එය කියනව ඉදිරිපත්වන කරුණුවල ඇත්තමට නොපනෙන සත්ත්‍යයක්ක්තියනවා කියලා. සමහර දුරුවලට හිටවන ශා අපි ම අත්තක් ගිල්ලා ද මී ගසය අතු හිටවනව කුඹරු මඇද. ත මේක හරහා විශාල කාරණයක් කතා වෙන මොකදඒ සමහර කෘමිය වදුරුවට ඒ ශාකවල තියෙන ප්‍රතිවිරෝධය අනන්නේ වගේ විද්‍යාත්ත් පති නිසා අපට මේ වැු පුදුර ශක් ක්‍රියා කාරි ගම ංගයක්ක සාර්ථකයි. යමු විසිදුන ප්‍රශ්ට සොකන නාර්ත සබන්ධ කන සාාවධ ප්‍රකාශය සොකරි ඔවලන්ට උගන්නයනවා. නාටක ඇ සොකරි කෝලාම් රූකඩ අපේ සමාජයෙන් අදටකක් මේවා ගිල්ලි හියන කාලයක් මේ මූතල මාධ්‍ය අර සංස්කෘතිය ගැන්න අපි කලින්ස කතා කර වගේ මේ ඇතුළේ මේ දේවල් එලියටන අඩු ගතතියක් දැම දනු මේ ජීවත්න වගගේ සිම නමුත් මේ අපේ සම්්‍රදාය අරුදු ගානක් රකි ගෙනාව අපේ කලාව ජන කලාව. අපේ මිනිස්සු මේ සොකරිත්ක ජීවත්ව වුණා කෝලාම් වගේ මුරූකඩ අපි මෙමත්ක ඇටතු කරා ගොයම් කබල පාගපු කුඹුරේ. කොකරයක්රක දැක්වා හරි ඒ නාටි අප පෙන්ුව අප සතුට හුුණා තුන මේ කියන ප්‍රශ්නෙන් ඉනක උත්තරොයා හනවා උත්තර පහෙන් පත්තින ජත සංකලපය ගැ්වීම වැදි වැදදි උත්තර ම යහන් හොද පලවක හරි දෙනික බලම් උට ප්‍රදශන බවලු පහවිත දුුරට ප්‍රදේශන මාතය ලක්්ගල ය වගේ ප්‍රේශ හරිස් පත්තුව වගේ පැත්තුව ල. හෞදර මේ සකොරි නාටක පහරට කර තින හමු උදුරටතමයි මේක උපානයට දායකවේ උදුට සම්ප්‍රදායි හාසසාාව නෝදේ ගැබ්බ නැත කියර තියෙන පලතියෙක හතර නතරෙ බලමු දුරොලින් ආරක්ෂාවීමට පවත්තයි දුර ගැටලු ප්‍රශ්න කාලියන මැතිවෙන දේවල් මොනොහරි තමන්ට බලපාන සමාජන බලපාන ප්‍රශ්තවට සෝකරින්නට පවස්ථ තියෙනවා. ඒවගේම පොදු ප්‍රේෂක නිසා දු කරයි පොදු ප්‍රේශකත්තය ඒ ගමීන මිනිස්සු ඒ ස්ථාන ඉන්න මිනිස්සු ඒ ඉන්න අයට තමයි මේ සොකරිය රඟ දක්වන්නේ තකොට මේ කියන උත්තර ගත්තහම අපට සාවල්්‍යය ප්‍රකාශය වශය මොකද තුරන්න වෙන්නේ හාසය හා විනෝදය ගැබ්ව නැත සොකරිවල හාසය හා විනෝදය ගැබ්බෙ ලතිනවා සොකරිල හාස ද ැබ තින මේ කියන තුනේම ගැබ්බලාති සොකරිවල එකන ගැම නාට වශන ප්‍රධාශ සහලකන වටගන්නවන සොකරි කෝලාම සහරුවකට තුනේම හාසි අත්ය විනෝධයත් ප්‍රබෝධමත් කරමින් තමයි ජනතාව කුල්ලුමත් කරමින් තමයි මේ වදිරිපත්ව නිසා මේවා දක්කින මුකොද මේ ඩක්ට මරඇත්තම ද පත්රන සදධා බාග තිනිසා ඉන්න ජනතාවත්ක බොහෝම කුළුපග මිත්‍රශීලීව ලෙංගතුව හරිම රංගල රීතිවලදී ඩ බොහොම සමීපෝ ප්‍රේක්ෂකයා ඇ ඇද බලද ගන්නවත් කිය අපි සාමානය කියන බොහොම සමීපෝ ළඟ ඉන්නවා ප්‍රේශක ඉදිරිපත් කර රංග හිල බිදිරීන් මේකම බොහොමේ වෙන්නේ තින් මේවා එහෙම කක්තින එනිසා හස සංහුද ගැබල ැහැකිෙන උත්තර වැරදිී උත්තරේ ංකත් වුණ ප්‍රශ්නංක විසි හතර ජනමාධ්‍යය කාරයක් නොවන්නේ මකක්ද ජනමාධය කාරයක් නොවන්නේ පෙළඹවීමද සමකාල සමාජවිඤ්ඥානය දැකීමද සමාජාන යෝජනයද නවෝත් පාද විසර තොරතුරු කෙන පිළිතුරද ම් පස් වනක සංස්කෘතික මතවාදද ජනමාධ්‍යය කාරයයක් නොවන්න ඔබට ජනමාධය කාරයන් ගොඩා කියලා තියෙනවා ජනමාධය කාරෙන් ගොඩක් තියෙන දැම්පෙල බැවීමකි ජනමාදය කාරය අපි දන්නවා අපට පැවීමකිින් කාරය සංගධනෙ කාරයක් නමාද විශෂ කාරයක් ව සමකාරයට සමාජ විඤ්ඥානය දකිනවා කිය සමකාලීන සමාජ විඥානය හඳුන දන්නව කියන්න ජනමාධ්‍යිය කාරයක් ජනමාද්‍යය බියවුත්තා ජීවත්ත සමාජ පට රගෙන ප දවත්න සමාජ රන තරු රගන ට ක් අපි ොදමක දකින්නන්නේ සමාජ කොයිවාගේද ජන්නකහටද ඉන්නට පින්න කොටනද කොටර දන්න කියෙ දකින්න පුළුවන් වාතාාවරණ මාධ්‍ය මෙහවරේ වෙන්න ඕනේ සමාජානයෝජන ප්‍රබල දායකත්ත ලබාදවා ජනමා්‍ය ප්‍රධානකාරයක් දරුවෙක් ටක් පු ල රු ෙක්න පුලම ඕහනම කනෙක් සමාජනෝදනය වෙනවා ශෂම අපි කපුඩාාවද අප දරුව. ජන මාධ්‍යත්තෙක්ක තමයි ගැබ් පඩක්ලාට කාලිකත කරන්න කැමති දකින්න අහන් නරම තිනෙ සෑල ජීවිත අලුත් තලුක්දවල අප දකිනු අපි රටවුන වර්තමාන අපි තරනො පරම්පර අපි දරු ගුවක් දක්ෂයි. හේතු මේ මෑත කකාල මෙවෙච් ජනමාද ප්‍රනාව පෙෙනම පශස න ගෙන කාර නම අප දකින්නනම දර දක්ෂ කියන දක්කින දේවල් ගීත ගායනය රංගනය ඒ හැමල් දෙක් අනුකරය කරන ඔුන් ීවිතයට හදා එකතු කර ගන්න. වගේම තමන්ගේ ජීවිත දොඩක් අ හරි අපින හරිෆෝවඩ. යන් ක්ෂ ස්තර කුලෑටි ගති අඩුවදේ හරි ප්‍රබල විදිරියට යනවා. ඒක මේ ජනමාදී හරහා වෙච්ච දෙයක්තමයි මේ කියන සමාජානය ෝයධන පතිපල කාරයයක් හතර නක්තේ නවත් පාද විසන තොරතු සමාජ අලත් අලු ද දෙවල් නිපද වනවා අලුදවල් හදනවා ලෝකට අලුද දෙවල් බිවි වෙනවාකට ඒන්නේ නිද වන්නඒ අදාළ කරන ඒ ක්‍රියාාවලිය මාධදී හරහා අනිවාර්රයම් ක්‍රියාත්මක වෙන මාධද උදව්ව වට මාද ප්‍රධාන ිහිවරක් කාරයක් නවොත් පාදන විසරන තොරතුරු එක්දක්වන එක හැබැයි සංස්කෘතික මතවාද කියන මේ සංස්කෘතික මතවාද කියනක් ඇතට ජනමාදය කාර යත්න මේ සංස්කෘතික මතවාද ජනමාදී ඉදිරි පත්ත ඒක හරි නමුත් ජනමාදයට අයිතිනෑ රටේ සස්කෘතික මතවාදනක සංස්කෘති මතවාදා දන්න ජනමාධිය කාරය භරයක් වෙන නැහැ. ජනමාධද්‍ය උදව් කරගන්න සංකෘතික මතවාද පැතිරන්න ඒක හරි නමුත් ජනමාදයට සංකෘතික මතවාදහදන්න වගකීමක් ගන්න බෑ ජනමාධ්‍යය භාවිත කරමින් සංස්කෘති වැර වැඩීමට සස්කෘති මරධනය වීම සංස්කෘතිවල ඕලාරික සභාවයන් පැවතිව වෙන්න පුළුවන්. හැබයි කවදාවත් සෘති මතවාද මතවාදහ දන්න මාධ්‍ය මේ කාර්යාකායවලයක් වට පත්වෙනි නැහැ උත්තරේ පස්සක තමයි අපට ගන්නවැනි පිළිතුර වශයෙන්. අපි අමූ ප්‍රශ්නාංක විසි පහට. ෝගෝලිය කලාප ගත බහතර ජනතාවට පොදු රුජිකත්තයෙන්ුත් පුවත් දැක්වෙන දිනපතා හෝ සතිපතානිකුත්තන ප්‍රකාශනය යන්න වඩාත් ගැලපන්නේ ලබට බිරතුර ප්‍රශ්න පේනවා තිරේ උතර පහක් දිලාතියෙනවා බල එක පොත දෙ පුවත් පත තුංගන එක සඟරා හතර පුවත් සඟරා පහ පොත් පිංච බෝගෝලිය කලාප ගත බහුතර ජනතාවකට දුරජිකත්වයෙන් යුතුන් පුවත් දැක්වෙන ගිනපතා හෝ සතිපලනකුත්තුන ප්‍රකාශනය කියන කියන කොටම ඔබට හැගන කද උත්ත ැක්මතන පේනවා පැදිලු දැම් පොතක් හෙමද කියන්නක පොතාක් දිනපලන්කරගන්න පුළුවන්ද බෑ පොතක් නිිකුත් කරන්න ලොකු කාර්යක්තියෙනවා. පොතක්කට එහෙම හදිසිය පොත්ගහන්න බෑ පොතක් අමශෙන්ිට පනහක්ති න පෙල පෙල අපි පෙළ කියලා කියන කොටස දු පහක්වත් තියනටෝලේ ඒක තියන ක්‍රමවේදයක් තින පටුනක්තියෙන් ඕන ආශිත ූලආශවතියෙන්න්න ඕනේ පෙර පිටු කෙලා පිටුවක් පිටි පිටුවක්තින නාම පිටුව කල පිටුවක්තින පිටති එන්නන අනුකරම ඒක කරන්න බැහ ඉක්මනි ඉක්මනින් පොතක් මුදය කරන්න බැහැ පොත්තක ලොකු වගකීම පොතක් කියන්නේ ඒ අවුදු ගානක් පවතින දයක් ඒ හරියට වකුරක් වරදන පොත්තකඒක විසා වර දක් බට පත්තනවා එනිසා පොතක් හදිසිය කරන්න බෑ මේකන නිර්නා නිර්වචනයට ගැලපෙන්මක යනිස් को සंगදා නිර්වචනයක් මේක බලමු තුගනයඋත්තරේ සගරාව සංඟරාාවකුත් එහෙම තමයි සංඟරාවකටත් අපට යම් කාලයක් තිීන සංගරාවක් මාසකට වෙන්න පුළුවන් දෙමසකට වෙන්න පුළුවන් දෙෙමසකට ත්‍රයිමාසක වන්න පුළන් හාරමාසික වෙන්න පුළුවන් අරද වාර්ශික වෙන්න පුළුවන් දෙසතර ගහන් සංගාතයන දෙසතියක්ක්වත් වෙන්න පුළතට පොඩි කාල පරසයක් තිවා එක ක්මලින් මුදරනෙන නැහැ දිනපතා වගේ තත්වයක් ඇත්ම සංගරාවක ඉට වඩ උත්තරයක් මෙතන තිය. පත් සංගරාව කියෙන් පොුවත් සංගර මට ඔට නහරු ඇති ැන් පොත් සංගරා රට සමා ජික් අඩු මේකත් සංගර විශේෂයක් ලිපක්තින පොත් ලිපිතින පවෘති තමයි එකකතින්නේ මේක තැපැලතම ගොඩක් ලාවටයන්නේ ගෙවල්ලට විධාත වලින් මේ සංගරා කර දැනම් ක් මේ මුදනය වෙනවා අඩුවක් තියෙනවා ඒකත් සගරාවර්ධයක්ම තමයි පොත් පිංච පොත් පිංචේ කුඩා පොත් ොග මේ සාක්ක දාන ළග දේ පොඩි පොත් නවා කාරනු කහිපයක් තින ෙටිෙට ේවල් මකතියාග හදන දේව යනෙන පොත් පිංචක සරල කාරණා කිහිපයක් සහරලාටේව ගැබෙලා තියන ඒවත් කුඩ වශයෙන් මුද්‍රණය කරලා පොතකම ගැබිලාජින් තරන් ප්‍රබල නැහැ නමුත් තිර වඩා කෙටි කරුණු කාරණා කීපයක් දක්වන්න කුඩා පොතක් කිවත් වරදක් නෑ අත් අති අරංගන්න පුළන් පො පොත් පිචවල් නිකුත් කරනවා මේ. රෝග පලක්වගන්න වන්න පුළුව ගන් කාලීනව අපි කොෝණ වෛරසය මර්ධන කරන්න කොහමට පොිපුත් පිචක් වගේ. ඒවා මුදරණය වෙන්නේ කලකට හැබැයි. මේ නිර්වචන ගැලපෙන්නේ පුවත් පත. ප්‍රෝෘර්තිපත්්‍රයේ දිනපතා හෝ සතිපතා නිසක වශය මුදරණය වියුතුයි. පුවත් පත මූලි ආර්යත් ඒක මතමයි පිළිතර අංක දෙක පුවත් පත. ගලම් විශ්‍යයන ප්‍රශ්නය ර ප්‍රශ පන බොහ රටවත් ගම්බ ජනකාතර බොෝ ජනප්‍රය සන්දන මෙවලමක්කය.

රටවල ොඩාක් යන පවෙන ගන්දුලනිසාි පිතුර ගන්වල එකක පහ පස්සන ගුල්තරතමයි ගුවන් දුලිය විසි හත්වනි ප්‍රශ්න රූපහනි මාධ්‍ය සමඳ රත් ගැලපන ප්‍රකාශය වන්නේ මේ කාලිට ගමන යන්න සාපී පශ්න කතා කරමිත්මින් රූපහනි මාධ්‍ය එක තමයි උත්තර දැනුව වෙනොද මෙෙනම සංගධනයට එදා ගැනය කියන එක දෙවනි කාරණය වලම අධ්‍ය ප්‍රධහා ප්‍රමුකස්ථානය ගැනය කියක් තුන්වන දනොදයට හා සතුටට ඒක සතුට ඒකා අන් අබිලාශය කියන හතර අඩු ආදම්ලාබී ජනතාවට බෙහෙවින් ප්‍රෝජනමත්ත්‍ර කියන කාරණය පස්වනික තොරොතුරු උත්පාධනයරන ප්‍රධාන මාධ්‍යය කියයනක මෙතන රූපවාහනි මාධ්‍යර වඩාත්ම ගැලපෙන්නේ පලවෙෙන උත්තර තමයි දැනුම විනෝදයමෙන්ම සංවර්නය රොදා ගැන කියෙන පි්‍ර සාර්ථකයි රූපවාහනි මතදර ගඩාක් ගැපෙන්නේ ඒ පිතුර උත්තර අංක එක. විසි අටවැනි ප්‍රශ්නය. සිනවා මාධ්‍ය ආරම්ට පුරෝගාමි වූ පුද්ගල කණ්ඩාෑම වනේ පුදුලණඩ වනුවේ මේ උත්තර හතරින් කවුද සිනමා මාධ්‍ය සඳහ අපි දන්නවා ලෝකයේ මුල්ම සිනවා දැක්ම කරපු කණ්ඩෑම් මෙතැනින් නවම්. එදා සටසියනු පහහි ප්‍රංශය පරිස්නුවර ලුමිය සහොදොරය තමයි සිනමා මාධ්‍යී ආරම්භයට බොහම පුරෝගාමි දායකථදපු පුද්ගල කණ්ඩෑම් වෙන්නේ තර උත්තර වෙන්නන්නේ අංක දෙක තමයි ලුමිය සහොදරයෝ. අපි යමු ප්‍රශ්නාංක විසි නවයට සමාජ මාධ්‍ය ප්‍රවලත්වය සඳහා හේතුුණු සන්නවිදන ග දෙකවනේ මෙ සමාජ මාධ්‍ය ප්‍රබලත්වය සඳහා මෙ මේකින අංගවලින් දෙකක් ඉතා ප්‍රබලයි ප්‍රබලව දායක වුණා රූපවානයා දුරකතනයද අන්තර්ජාලය හා විදුලි පයිඩ ක්‍රමේද දුරකතනය හා අන්තර්ජාලයද ගරපවානය හා විදුි පයිඩ ක්‍රමේයද ජංග දුරකතනය හා ගුවන් දුලි ක්‍රමේද උත්තරේවෙන්නේ අංක තුන් තුන තමයි දුරකතනය සහ අන්තර්ජාල තමයි මේ සමාජ මාධ්‍ය ප්‍රබලත්තලග වැඩි වශයෙන් දායක වුණ. දහය මෑතකාලන ප්‍රශ්නාන්ක තිස්සනි ප්‍රශනය ගොලට මරි පත්ක ධහන ප්‍රශ්නය මැත කාල සමාජ පටන්ටත්වේ වංශනක ක්‍රියාමෙන් අස්‍ය ක්‍රියාකාරකම් සදදාහ වඩාත් නැබරු සන්දන ප්‍රවණතාවේ නම්. මොකදේ මේ උත්තර පහත්තාහම ඩිචල් සිනමාව ආගමනයේද රූපහණ පවෘත්ති වාර්තා කරණයද සමාජමාදය සක්‍රියය බෞදධන ක්‍රියාකාරිීත්වයද අන්තර්ජාය පුළල්ලුවීමද. මාධ්‍ය කරන සක්‍රියත්යද වෙතනින් උත්තර ගන්න වෙනි සමාජ මාධ්‍යය සක්‍රිය බහුදන ක්‍රියාකාරිත්තය තමයි මේ ප්‍රශ්යට පිල්තුර බවට පත්වන සමාජ මාධ්‍ය බහුල වශයෙන් බහුත් කර වශයෙන් සක්‍රිය වශයෙන් ජනතාර්තර ගෙනයාම තුළම තමා මේ විනාශකාර දල්ලටත් මඟ පැදිල තියන වැඩි වශයෙන් මැත අවරුද්ධාය ගත්තාම පාල විස්ස ගත්තාම අපට පැහැදිලව පෙනට රති වෙනවා හොඳයි ද පපුේ එස නම් අද දවසේ අපිට නියමිත කාල වෙේලා අවසන්න එනවා අපි තවත් දවසක මෙවැනිම වැඩසටහනක් තුලින් හමුණ බලාපොරොත්තුයෙන් ඔබේ නිවහණෙන් සමගන්න ඔබ සැමට වාසනාවත කාලයක් උදාවේවා ආයි බෝවන්.